ක්‍රිකට් විශ්වකර්මයෙක්ව නිර්වචනය කරන්න කිව්වොත් ඒ තමයි AB de Villiers. හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයිකල් වෝන්ගේ ඒ අදහසත් එක්කම අපි යමු අද වැඩසටහනට. මම අසංක හදිරම් පෑල මේ ඇසිදිසි චරිතාවලිය. එබ්‍රහම් ඩි විලියස් සහ මිලී ඩි විලියස් කියන දකුණු අප්‍රිකානු යුවලට දාව උපන්න පුතුන් තිදෙනාගෙන් බාලයා තමයි එබ්‍රහම් බෙන්ජමින් ඩි විලියස්. මේ පවුලේ තාත්තා වෛද්‍යවරයෙකු වුණත් තරුණ අවධියේදී රග්බි ක්‍රීඩකයෙකු හැටියට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. අන්න ඒ නිසයි AB කියලා හඳුන්වන ඔහුගේ පුත්‍රයාව ක්‍රීඩකයෙක් කරන්න ඔහු කැමති වුණේ. ෆප් ඩුප්ලෙසි සහ AB ඩි විලියස් ක්‍රීඩා කළේ එකම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ. එත් පුංචි එබ්‍රහම් බැඩ්මින්ටන්, පාපන්දු, රග්බි, පිහිනුම්, ගොල්ෆ් කියන සෑම ක්‍රීඩාවකින්ම ජාතික කණ්ඩායම් නියෝජනය කළායි කියන කතාව නම් බොරු කතාවක්. වයස අවුරුදු 9දී ඔහු තම පාසල වෙනුවෙන් ලය ආරෙන් පිහිනුම් වාර්තාවක් ලැබුවා. කුඩා කාලයේදී ඔහු රග්බි ක්‍රීඩාවටත් සහභාගී වුණා. වයස අවුරුදු 15දී ඔහු ගොල්ෆ් ක්‍රීඩා කළා. උසස් පාසලේදී AB ෆීල්ඩ් හොකි ක්‍රීඩාවත් කළා. ටෙනිස් ක්‍රීඩාවෙන් විටින් විට තම වයස් කාණ්ඩයේ ජාතික ශූරයා වීමටත් ඔහු සමත් වුණා. එහෙත් මේ ක්‍රීඩාවලට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ AB 2003 වර්ෂයේ සිට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භුවා. 2004 දෙසැම්බර් 16 වෙනිදා වයස අවුරුදු 20ේදී ඔහු තම ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වුණේ එංගලන්තයට එරෙහිවයි. එකාලේ ඔහු ගැන වැඩි වශයෙන් කතා බහ වුණේ ඔහු දක්ෂ පන්දු රකින්නෙකු වුණු නිසා. ඒ හොඳින්ම ඔප්පු කළ අවස්ථාවක් විදිහට 2006දී සිදු කළ මේ දවා ගැනීම සඳහන් කරන්න පුළුවන්. ඔබට පුළුවන් මේ විදිහට පන්දුවක් කඩුලට විසිකරන්න. ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු වසර දෙකේදී ඔහුට එතරම් සාර්ථකත්වයක් හිමුණේ නැහැ. 2007දී ඔහු සිය පළමු ලෝක කුසලානයට සහභාගී වුණා. ඒ තවසන් පූර්ණ තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණා. AB තමන්ගේ උපන් දක්ෂතා පිටිකරණයට යොදා ගන්නට තීරණය කළේ ඉන්පසුවයි. 2008-2009 තරඟ වාරයේ ඕස්ට්‍රේලියාවේදී පැවති ටෙස්ට් තරගාවලිය ජයගන්නට දකුණු අප්‍රිකාවට AB ගේ දස්කම් ඉවහල්ුණා. එහි පළමු තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 414ක් හඹායමින් ජයග්‍රහණය කළා. AB වාර්තා කළ ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 106ක්. තරගාවලිය ටෙස්ට් තරඟ තුනකදී ඔහු ශතකයක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කළා. එවර දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 15කට පසුවයි. 2011 එක්දින ලෝක කුසලානයේදී AB ශතක දෙකක් වාර්තා කළා. අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව තරගාවලියෙන් ඉවත් වුණා. 2015 ලෝක කුසලානයේදී වැඩිම ලකුණු රැස් කළ දකුණු අප්‍රිකානු පිතිකරුවා තමයි AB de Villiers. ඔහු නායකත්වය දැරූ ඒ තරගාවලියේදී ඔහු අවසන් පූර්ව තරගයෙන් ඉවතට විසි වුණා. එදා ඔහු පිටියෙන් ඉවත් වුණේ හැඬු කඳුලින්. ඒ තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වුණේ AB. AB de Villiers-ට තිබුණු සුවිශේෂී හැකියාව තමයි ක්‍රීඩාංගණයේ සිසාරා ලකුණු රැස් කිරීමේ හැකියාව. අංශක 360ක් පුරාම පහරවල එල්ල කළ හැකි නිසා ඔහුට මිස්ටර් 360 යන නම පටබැඳුණා. කුඩා කාලයේදී විවිධ ක්‍රීඩාවලට සහභාගී වී තිබුණු නිසා AB ගේ ශරීරයේ මාංශපේශී වැඩි ප්‍රමාණයක් ක්‍රියාකාරී ඒවයි. සීමා ඉර මත ඉක්මනින් චලනය වී ස්ථානගත වන්නට ඔහුට හැකි වුණා. එමෙන්ම පිටියේ ඕනෑම කලාපයකට පහරක් එල්ල කිරීම සඳහා ස්ථානගත වෙන්නට ඔහුට අවශ්‍ය වුණේ අනෙක් පිතිකරුවන්ට වඩා අඩු කාලයක්. ආසියානු ක්‍රීඩකයන්ට හිමිවන මැණික් කටුවේ ශක්තිය අනෙක් රටවල් වලට හිමිවන බාහු බලයත් යන දෙකම ඔහු සතුයි. AB ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සෑම ඉරියව්වකින්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. පන්දුවට පහර දීම, පන්දු යැවීම, පන්දු රැකීම සහ කඩුලු රැකීම යන සියලුම දෑ ඔහු ජාත්‍යන්තර තලය තුළදී සිදු කර තිබෙනවා. අත්දැකීම් වැඩිවීමත් සමග පළමු පන්දුවේ සිටම වේගෙන් ලකුණු රැස් කිරීමේ හැකියාව ගොඩනගාගත් AB 20x20 පිටියේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. IPL, PSL, BPL වැනි තරගාවලි රැසකට සහභාගී වූ ඔහු වෙතට මුදල් ගලා එන්නට වුණා. එක්දින ක්‍රිකට් පිටියට ප්‍රේක්ෂකයන්ව ඇද බැඳ තබාගත් පිතිකරුවෙකු AB ගේ පෞද්ගලික දක්ෂතා කිහිපයක් මෙසේයි. එක්දින නියම 100කට වඩා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් වැඩිම ප්‍රහාරාත්මක වේගයක් ඇත්තේ ඔහුටයි. එක්දින ලකුණු 5000 පසු කළ වුන් අතරින් ලකුණු 50ට වැඩි සාමාන්‍යයක් සහ 100කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් සහිත එකම පිතිකරු ඔහුයි. වේගවත් එක්දින ලකුණු 50, 100 සහ 150 යන තෙවර්ගයේම වාර්තා කොට ඇත්තේද AB de Villiers. ජාත්‍යන්තර ක්‍රිකට් වසරකදී 6 පහරවල් 60කට වඩා වාර්තා කළ පළමු ක්‍රීඩකයාද ඔහුයි. ලෝක කුසලාන තරගාවලි වලදී වැඩිම ලකුණු සාමාන්‍යයක් තබාගෙන ඇති පිතිකරුවාද AB de Villiers. ඩැනියල් ෂොට් සමගින් විවාහ වී සිටින AB හට පුතුන් දෙදෙනෙකු සිටිනවා. AB සංගීත ශිල්පියෙකු වශයෙන්ුත් හැකියාවන් ප්‍රකට කළ කෙනෙක්. ගායනය සහ ගිටාර් වාදනය හදාර ඇති AB විසින් ගීත ඇල්බමයක්ද නිකුත් කොට තිබෙනවා. ඔහු පාපන්දු ලෝලියෙකු බවද අප දන්නවා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඔහුගේ ප්‍රියතම කණ්ඩායමයි. 2018 වසරේදී මට මහන්සි කියා ඔහු පවසා තිබුණා. සමහර විට ඔහුට පන්දු යවන්නන්ට ඒකාකාරීව තැලීම මහන්සියක් වෙන්නට ඇති. තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කළ හැකිව තිබුණත් ඔහු තමන් දස්කම්වල ඉහළින්ම සිටියේදී ජාත්‍යන්තර තරඟ බිමින් ඉවත් වුණේ ශ්‍රේෂ්ඨත්වය රඳවා ගනිමින්.
විසවිස ක්‍රිකට් රටාව අතිශය ජනප්‍රිය වෙමින් තිබුණු මොහොතකදී එක්දින ක්‍රිකට් මේ ආවිද කියන සැකයක් පහළ වුණා. නමුත් එක්දින ක්‍රිකට් පෙතට නැවතත් ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කරපු ක්‍රීඩකෙක් තමයි AB de Villiers. අපි බලමු ලබන වැඩසටහනින් මොන වගේ ක්‍රීඩකයෙක් ගැනද කතා කරන්න කියලා. මේ ඇසදිසි.